ආයුබෝවන් පාඩම් පොත YouTube channel එකත් සමග දැනුම බෙදාගන්න එක තුන ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද පාඩමෙන් අපි කතා කරන්නේ ලංකාවේ තරඟ විභාග සඳහා ඉදිරිපත් වෙන අය අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කෙටි දුරකථන අංක පිළිබඳව. ලංකාවේ ජනතාවට තමන්ගේ හදිසි අවස්ථාන් වලදී අමතන්න රජය මගින් කෙටි දුරකථන අංක හඳුන්වලා දීලා තියෙනවා. රාජ්‍ය ආයතන මගින් ලබා දීලා තියෙන මේ දුරකථන අංක ජනතාවට ගොඩක් වැදගත්. මොකද මේ දුරකථන අංක මගින් විවිධ තොරතුරු පිළිබඳව රජය දැනුම් කිරීමට වගේම ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දීමට රාජ්‍ය ආයතන කටයුතු කරනවා. ඉතින් මේ දුරකථන අංක අවශ්‍ය වෙන්නේ හදිසි අවස්ථාවලදී. හදිසියක් වුණ වෙලාවක දුරකථන ඇමතුමක් ගන්න නම් මේ දුරකථන අංක පිළිබඳව දැනුවත් වෙලා තිබීම වැදගත් වෙනවා. මේ නිසාම ලංකාවේ පවතුණු ලබන ඕනම තරඟ විභාගයකදී ලැබෙන සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රවල මේ පිළිබඳව ප්‍රශ්න අහන්න ලොකු ඉඩකඩක් තියෙනවා. සාමාන්‍යයෙන් බහුලව භාවිත වෙන හදිසි දුරකථන අංක කීපයක් අපි දන්නවා. ඒ තමයි 119 19 19 වගේ දුරකථන අංක. මේ අපි දන්න දුරකථන අංක කිහිපයට අමතරව තවත් කෙටි දුරකථන අංක 40ක 50ක වගේ ප්‍රමාණයක් අපට රජයෙන් ලබා දීලා තියෙනවා. එනිසා අපි කෙටි දුරකථන අංක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න බලමු. ලංකාවේ කෙටි දුරකථන අංක දිහා බැලුවම ඉලක්කම් 3කින් යුතු අංක සහ ඉලක්කම් 4කින් යුතු අංක තියෙනවා. ඉලක්කම් 3 අංක 110 ඉඳලා 119 අතර අංක තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අංක 4 ඒවා 1900න් ආරම්භ වෙලා 1999 දක්වා අතර අංක අපිට ලබා දීලා තියෙනවා. අපි මුලින්ම බලමු ඉලක්කම් 3 අංක මොනවද කියලා අඳුරගන්න. හදිසි ගිනීමේ සේවාවන් වල සහය ලබා ගැනීම සඳහා අවශ්‍ය වුණොත් ඒ සඳහා ජනතාවට ලබා දීලා තියෙන දුරකථන අංකය තමයි දුරකථන අංක 110. ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා දීම සඳහා යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය මගින් ලබා දීලා තියෙන දුරකථන අංකය තමයි අංක 114 දුරකථන අංකය. සැකසහිත ගුවන් යානයක් පිළිබඳව තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳව දැනුම් දීමට ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය මගින් ලබා දීලා තියෙන දුරකථන අංකය තමයි 116. හදිසි ආපදා අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දීලා තියෙන දුරකථන අංකය 117. ජාතික ආරක්ෂා පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබා දෙන්න දුරකථන අංක 118 ලබා දීලා තියෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂක මාන්ත්‍රාංශය මගින් පිටරටින් ගෙන එන හොරබඩු පිළිබඳව තොරතුරු ලබා දෙන්න කියලත් මේ දුරකථන අංකයම ලබා දීලා තියෙනවා. 119 දුරකථන අංක පිළිබඳ අපි හැමෝම දැනුවත්. හදිසි පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් හදිසි ඇමතුම් සේවාවන්ගෙන් මේ දුරකථන අංකය ලබා දීලා තියෙනවා. අංක 3කින් යුතු දුරකථන අංක මෙතනින් අවසන්. ඊළඟට අපි බලමු අංක 4ක් තියෙන කෙටි දුරකථන අංක පිළිබඳව අඳුරගන්න. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් විදුලි සංදේශ සේවාව පිළිබඳව පැමිණිලි කරන්න ලබා දීලා තියෙන දුරකථන අංකය තමයි 1900. විදුලිය බිඳවැටීම් දැනුම් දීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ලබා දීලා තියෙන දුරකථන අංකය තමයි 1901. ජනතාවට තමන්ගේ රාජකාරියක් කරගන්න ගියාම රාජ්‍ය ආයතන වලින් කිසියම් දුෂ්කරතාවයක් සිදු වෙනවා නම් දැනුම් දෙන්න තියෙන දුරකථන අංකය තමයි 1905 දුරකථන අංකය. ජංගම දුරකථනවල එමි අංකය පරීක්ෂා කරලා නිවැරදිතාවය තහවුරු කරගන්න විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් ලබා දීපු දුරකථන අංකය තමයි 1909. ලංකා විදුලි බල සමාගමට අයිති පාරිභෝගිකයන්ට විදුලිය බිඳවැටීම් දැනුම් දීම සඳහා 1910 දුරකථනය ලබා දීලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග පිළිබඳව තොරතුරු ලබා ගැනීම සහ ඊට අදාළ විස්තර ලබා ගැනීමට 19.11 දුරකථන අංකය විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දීලා තියෙනවා. සංචාරක ශ්‍රේෂ්ඨට අදාළ පැමිණිලි ලබා දීම සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් 19.12 දුරකථන අංකය ජනතාවට ලබා දීලා තියෙනවා. නීති විරෝධී මත්පැන්
පිළිබඳව පැමිණිලි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 19.13 දුරකථන අංකය ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. නීති විරෝධීව උපයාගත් මුදල් සම්බන්ධව පැමිණිලි සිදු කිරීම සඳහා 19.14 දුරකථන අංකය ලබා දීලා තියෙනවා. උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු දැන ගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 19.18 දුරකථන අංකය ලබා දීලා තියෙනවා. 19.19 අපි දන්න දුරකථන අංකයක්, හොඳට හුරුපුරුදු අංකයක්. රජයේ ආයතන පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මගින් ලබා දීලා තියෙන දුරකථන අංකය තමයි 19.19. කෘෂිකර්මාන්තය ආශ්‍රිත තොරතුරු දැනගන්න කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යාංශය මගින් 19.20 දුරකථන අංකය ලබා දීලා තියෙනවා. 19.22 දුරකථන අංකය රාජ්‍ය උකස ආයෝජන බැංකුව විසින් තමන්ගේ සේවා උපදෙස් ලබා ගැනීමට පාර්භෝගිකයන් සඳහා ලබා දීපු දුරකථන අංකය. මානසික ගැටලු පවුල් ආරවුල් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 19.26 දුරකථන අංකය ලබා දීලා තියෙනවා. අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය මගින් මද්දවය නිවාරණය හා උපදේශනය කටයුතු පවත්වාගෙන යාම සඳහා 19.27 දුරකථන අංකය ජනතාවට ලබා දීලා තියෙනවා. ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 19.29 දුරකථන අංකය අපට ඉදිරිපත් කරලා තියෙනවා. ඉඩම් පිළිබඳව තොරතුරු විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් ලබා දීපු දුරකථන අංකය තමයි 19.31. පොලිසිය මගින් සිදුකරනු ලබන අපරාධ විමර්ශනය පිළිබඳව ජනතාවගෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ලබා දීපු දුරකථන අංකය තමයි 19.33 අංකය. ළමා හා කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබා දීපු කෙටි දුරකථන අංකය තමයි 19.38. ජල සම්පාදනයට අදාළ පාරිභෝගික ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජල අප්‍රාණ මණ්ඩලය මගින් ලබා දීපු දුරකථන අංකය තමයි 19.39. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ජනතාවට ලබා දීපු කෙටි දුරකථන අංකය තමයි 19.44. නීති විරෝධී මද්ද්‍රව්‍ය අලවිය හා භාවිතය පිළිබඳ පැමිණිලි ලබා දීම සඳහා ජනතාවට ඉදිරිපත් කරපු කෙටි දුරකථන අංකය තමයි 19.48. තැපැල් කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලබා දීපු දුරකථන අංකය තමයි 19.50 දුරකථන අංකය. අල්ලස්සෝ දූෂණ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ජනතාවට ලබා දීපු දුරකථන අංකය තමයි 19.54. විශේෂයෙන්ම දුරගමන් සේවා බස් රථවලින් සිදුවන අපහසුතාවන් පිළිබඳව පැමිණිලි කරන්න ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කරපු හදිසි දුරකථන අංකය තමයි 19.55. මහජන බැංකුවට අදාළ තොරතුරු හා උපදෙස් ලබා ගැනීම සඳහා ජනතාවට ලබා දීපු දුරකථන අංකය තමයි 19.61. ආගමන හා විගමන කටයුතු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා ලබා දීපු දුරකථන අංකය තමයි 19.62. ජනාධිපති කාර්යසාධන බලකාය මගින් අත්‍යවශ්‍ය සේවා තොරතුරු සහ පැමිණිලි ලබා දීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකාය විසින් ජනතාවට ලබා දීපු දුරකථන අංකය තමයි 19.65. මාර්ග ගැටලු ඉදිරිපත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ජනතාවට ලබා දීපු දුරකථන අංකය තමයි 19.68. දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතයේදී හදිසි අවශ්‍යතා සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 19.69 දුරකථන අංකය දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම් ඇදිරිසින් ලබා දීලා තියෙනවා. විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ලබා දීපු දුරකථන අංකය තමයි 19.70. දුම්රිය සේවාවන්ට අදාළ තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දීපු දුරකථන අංකය තමයි 19.71. ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ලබා දීපු දුරකථන අංකය තමයි 19.73. පාරිභෝගික සේවා ගැටලු ඉදිරිපත් කිරීම සඳහා 19.77 දුරකථන අංකය ජනතාවට ලබා දීලා තියෙනවා. අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවා පවත්වා යාම සඳහා 19.84 දුරකථන අංකය ජනතාවට ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මගින් විදුලිය වැටීම් දැනුම් දීම සඳහා 19.87 දුරකථන අංකය ඉදිරිපත් කරලා තියෙනවා. උසස් අධ්‍යාපන තොරතුරු ලබා ගැනීම සඳහා ජනතාවට ලබා දීපු දුරකථන අංකය තමයි 19.88.
විදේශගත වීම වලදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දීපු කෙටි දුරකථන අංකය තමයි 1989. මේ දුරකථන අංකයත් වර්තමානයේ ප්‍රසිද්ධ දුරකථන අංකයක්. 1990 හදිසි වෛද්‍ය සේවා සඳහා ගිලන්රට සේවාව ලබා ගැනීමට අවශ්‍ය පුජ්‍යලයන්ට අවතන්න තියෙන දුරකථන අංකය තමයි 1990. පරිසර හා ස්වභාවික සම්පත් ආශ්‍රිත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දීපු දුරකථන අංකය තමයි 1991. වනජීවී ගැටලු වන අලි අලි වැට වගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා 1992 දුරකථන අංකය ලබා දීලා තියෙනවා. මානව හිමිකම් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා 1996 දුරකථන අංකය ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. විෂ මත්ද්‍රව්‍ය ඇතුළුව වෙනත් විවිධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දීපු තවත් දුරකථන අංකයක් තමයි 1997. වර්තමානයේ අත්‍යවශ්‍ය වෙන තවත් දුරකථන අංකයක් තමයි විශේෂයෙන්ම වසංගත රෝග සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට 1999 දුරකථන අංකය ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ විදිහට ලංකාවේ භාවිත කරන කෙටි දුරකථන අංක විශාල ප්‍රමාණයක් අද අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම තරඟ විභාගවලට ඉදිරිපත් වෙද්දී මේ පිළිබඳව දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. අද පාඩම තුළින් ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරි පාඩම් වලින් තවත් මේ වගේ වැදගත් සාමාන්‍ය දැනුම පාඩම් මාලාවක් අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා.